සමන්තාචත්කවාලිසු අත්ත්‍රාගච්චන්තුදීවතා සන්දම්මං මනිරාජත්ස සුනන්තුසගහමොක්හදං ධම්මත් සවන කාලු අයංබදන්තා දම්මත් සවන කාලු අයංබදන්තා දම්මත් සාවන කාලු අයංබදන්තා නොමුතස්සෙ භගෙවතු අරහතු සම්මාහ සම්බුදත්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මාසම්බුත්දස්ස නමුතස්ස භගෙවතු අරහතු සම්මා සම්බුත්දස්ස සබ්ිහිරීව සමාසිහිත සබ්भිකුම්බීත සත්්‍යවන් සතන් සද්ධම්ම මං්ඥාය සබ්බදුක්කා පමොංචතිති ශ්‍රද්ධහ සම්පන්න ගුණගරුක සොපිටනුවත්න අදත් නෙත්‍රාවක පින්නත් ඔබ සිලොදනාටම අප ප්‍රාර්ථනා කරන්නේ ඔබට කායික නිරෝ මානසික නිරෝගකමත් ලැබේවා. ඔබ මේ ගෞතම බුද් සාාසනයේදී උතුම් චතුරාරි සතති ධර්මයම අවබෝධී ලැබේවායි කෙලා ප්‍රාර්ථනා කරන්න කැමති අදත් අපේ ධර්ම දක්ෂණාව සඳහා පින්බර දායකත්තය ලබාදනවා, සේමලාපේ සේමලාපයේ දකුණ අක දෙසේ දහ අට නිමසයේ පදිංචි නිෙල්සන් ධර්මසිරි මහතා කෙළකරත්න පෙරේරා මහතා කෙල් විමලානන්ද මහතා ඇතුළූ සිලුදනා විසින්. පිශේෂයෙන් අද දවසේදී අපි මුලින්ම න් ශිරවාදී කරන්නඩත් කැමැති අප්‍රේල් විසි පස්ස නිදිනැට යෙදී තිෙබෙන මනතන් අද දවසරිය දීත් තිබෙන නිල්සන් ධරමස්රි මහතාගේ සහ සෙලකරත්න පෙරරා මහත්මාගේ උපන්දිනී සිහිපත් කරමින් ඒ දෙදනාට නිදුක් නීර් විසිවය සිරජවිනි ප්‍රාර්ථනා කරමින් අද මේ දේශනාවට දායයිකත්වය දරනවා ඔබ දෙපලටම සුබ උපන්දිනයක් වේවා තුළරුවන්ගේ ආශිරවාදීෙන් යහපතක්ට වේවා කායික නිරෝගිකමත් මානසික නිරෝගිකමත් ලැබේවායි කියලා අපි මුලින්ම ආශිරවාදය ප්‍රාර්ථනා කරන්න කැමැති. පෙන්නත්න අද අපේ දේශනාව සඳහා යොදාගත්තේ සංයුත නිකායේ ප්‍රථම බහගෙට අයත් සූත්‍ර දේශනාවක සඳහන්වන පොටසක් මසූත්‍රය නම තමයි සබ්බී කියන සූතරය. පවගේ සති කීපයේ පුරාවටම අංගුත්‍රනිකායේ සූත්‍ර කොටස් පදනම් කරගත්තා. තබදු රොටත් ඒ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත් එෙනවා. න මේ කොටස මම විශේෂෙන් අද යොදාගත්තේ වර්තමානයහි මේ මොහුතෙහි පවතින මේ රටේ සහ විශේෂෙන් ශ්‍රී ලංකාවේ පවතින නොයිෙක් ආකාරයෙහි ප්‍රශ්න ගැටලු සහගත සභාවයන් තුළ අපට අපේ ජීවිතයෙහි තියන රැකවරණය එමරතන් අප ජීවිත ආරක්ෂාව අපි අධ්‍යාත්මික රැකවරණය සඳහා වශ්‍ය කරන අපේ වැඩ පිළිවල කුමක් ද එමනත්තන් අපේ ජීවිතේ අපි දකින අපිටත්වින්දිින් තිනස්භාපයන් තුළ අපි කොහොමද බොහෝ දේවල්ලොල්ට අකම්පිතව ජීවිතය කත කරන්නේ මේ කියන කාරණාව තමයි අද මූලික මරමණ වශයෙන් මා තබාගන්නෙන්. පින්වත්න ඔබ දන්නවා මේ දේශනාවන් මේ දිනවල හැම තිස්සේම අපි සිද්කරන විට දේශනාවන් ශ්‍රවණය කරනවා අපේ වැඩිහිටි අපේ අම්මල තාත්තලාච්චිල සියලා එබගේම මහමග ගමන් කරන පිරිස ප්‍රාත්‍රිකාලිදී සේවී කරන පිරිස බොහෝ දෙනෙක්මී දේශනාවන් දේශ විදිස් පින්වත් පිරිස ශ්‍රවණය කරනවා. එනිසා පී මේ දේශනාවන් වලදි මූලික වශයෙන්ම ප්‍රථේතියන මූලි කාරණාවව පිළිබඳව අපි විනාරරි දෙ එකකතතුවනකින් සඳහන් කරනවා. මාම මේ පාදක කරගත්ත ගාතාපාටයටත් එමනිම සුවිශේෂ කාරණාවක් පිළිබඳව සඳහන් වෙනවා. ඊයේ දවසේදී මිට දින දෙකට පමණ උඩදී අපි දැක්කා ලංකාවේහි මුදල් එමතිවරයා ඔහු වෙනත් විදේශරෑට්ටක සිට ලංකාවේති වෙන සභාාවී තත්වය පිළිබඳව පැහැදිලි කිරිමක් කලා. ලංකාවේ ආර්ථික තත්වය පන්නත්න ආර්ථිකය කියලා කියන්නේ අපි වැඩිහිටි සමහරලාට ගම්බද ජීවත්වෙන. හළ අතලයි තරම්ම සැකී නැතුවුණාට දැනින් නැතිවනාට නගරබද ජීවත්වෙන ඊට අමතරව මධ්‍යම් පන්තිකොසින් ජීවත්වෙන මාසික වසින් කිසිම් මුදලක් ලබාගෙන ජීවත්තන බොහ පිරිසකට තමන්ට දැඩි ආර්ථික අරබුදයක්තිබෙන මුදල් අරබුදයක්ති වෙනවා. ඔබට සමහරවෙලාවට පිනක් දහමක් පවා කරගන්නට අපහසුවන තත්ත්යක් තිබෙනවා. විහිරවිිහාරස්ථානවලට බොහො වෙලාවට ම පහස්ථාවන්න වලට පත්වෙන සිද වෙනවා කාලාල පරිච්චේදය තුළ අපි හැම වෙලාවක් තුළදීම බොහොම කල්පනාවෙන් අර පිරි මැස්මින් යුක්තු අපි ීවිතයේ ගදගරන්නඩ වශෂව වෙනවා තනද ඒ මුදල් නමැතිතුමා සඳහන් කළේ ලංකාවේ තියෙන මුදල් ප්‍රශ්නී ආර්ථක ප්‍රශ්්‍රී කොමද ෙැකිවොත් මුහදේ නැවක් ගිලෙන්ට යන වහ සමානයි කියලා මුන්ද වැැන්තටගේ පපුහම නැවක් ගිලෙනවා. පිතන්වරෙක් සිටිනවා කපිතන්වරයට මේ නැබ පාලනය කරගඩ බැහැ එනිසා ඒ මුහදට ගියපු නැවේ ජීවත්වන සියලු කාරයිය මණඩලියත් සාමන්‍ය වැැසිනුත් සියල්ලක්ම මුහදේ ගිලෙනවා දැන් උත්සාහ කරන්නේ මේ මුහුදේ ගිලෙන් නැතු පුළුවන් තරම් ගොඩට ඇදගන එන්ට ඒ කාරණාව තුළ මා දැක්කේ අතිශයෙන්ම අපිට බරපතලාආකාරකට අප අපි ජීවිතයට මේ කාරණාව බලප පා්ඩ පුළුවන් සති දෙගත තුනක් මාසියක් එකහා වරක් යනකොට මේ ප්‍රශ්න බොහෝ දේවල් පෙන්වත් ගුරවෙට පුලුවන්. අපි ප්‍රාර්ථනා කරමු දෙවිනි තත්වයක් රටේහි ඇති නොවේවායි කියලා නබත් බොහෝ කාරණාමන්දි හා බලනකොට ඒ කාරණාවන්වලදී. අපට පේනවා ඉතාමත්ම ගැටලුකාරී සහ බරපතලකාරී ස්වභහාාවයක් අපටේ ජීවිතයේ තුළ ගොඩනගිලා තිබෙනවා. හනිසා මිනිසන්ගේ ජීවිතයේ තුළ බොෝ වෙලාවට මේ දවස්වල හරිම අතෘප්තිකර තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. මිනිස්සු ගුහෝ වෙලාවට බොහෝ ජනයා වෙහෙසකර තත්වකට පත්වෙලා තිබෙනවා සහර අම්මලතාත්තලා බොහෝ වෙලාවට කල්පනා කරන්නේ තමන්ගේ ගෙවල් දරුවල්ලොල කෑමබීම සකස්කරගන්නේ කොහොමද ඒත් එක්කම දරුමල්ලන්ටු ගන්නන්නේෙක් කොහොමද ලෙඩක් දුකක් ඇතිවෙන අවස්ථාවකදී බෙහෙතක් හේතක් ගන්නේ කොහොමද. මෙන්න මේ කියන බොහෝ ප්‍රශ්න ගැටලෝ? ින්නත් අපට අපේ ජීවිතයේ තුළ බෙහෙබින්ම දකින්නට පොළුවක්මක් තිබෙනවා. මේ පොදිවේහෙම කෙනාටම බලපාන ප්‍රශ්මයක් ගටලුවක්. එනිසා අපිට ජම්තාක් දුලට ඔබට ඔබේ ජීවිතය තුළ මේ අසාහනකාරය සභාවී ඇති වන්නට පුළුවන් එනිසා තමයි අපිට නි ධාරමයේ ජීවිතයට වඩාත් ප්‍රෝජිනවත්වෙන්නේ සමීපවෙන්නේ. බවපට මිට පෙරත් අපේ දේශනාවකදි පැදිලි කරලා තිබෙනවා මෙ බිනි ප්‍රශ් කාරී ගැටලුකාරිී ස්භයක් තියෙනකොට කාලවිපත්ති කාලාපරිච්ච දෙයක් තියෙන විට ජීවිතයට මේනි ප්‍රශ් ගැටලු බොම දෙද දිවල් ඇතිවෙනකොට අසාහනයක් ඇතිවෙනකොට අපට අපේ ජීවිතේයට රැකවරණය සඳහා ක්‍රම දෙකක් පින්වත්න මම ඔබට සඳහන් කරන්න හැකියාවක් තිවෙනවා. ප්‍රථමයෙන් බවට ම සඳහන් කරන්නේ අපි හැම කෙනෙක්ම අධ්‍යාත්මික වශයෙන් මේ කාරණත් දෙකම අධ්‍යාත්ම තමයි සම්බන්ධ වෙන්නේ. එනිසා ආධ්‍යාත්මික වශයෙන් පුළුවන් තරංහැකි තාක්දුරට අපි ජීවිතය ධර්මයට ලංකරගත්තර පස්සේ. බොහෝ දේශනාවන්ට බත් පිළිවෙෙත්වලට මේ බොහෝ දේවල්ලුට අපේ ජීවිතේ සමීප කරගණඩම අවශ්‍යවෙනවා. ඒ සමීප කර ගැනීම නැවත නැවතත්මා මතක් කරන්නේ මේ විපත්තිකර අගාධයෙන් ගොඩේම සඳහා වෙන විකල්පයක් ඇත්තේ නැ. ලෝකයේ බොහෝ දියුණු රටවල් නයගන්න තැන්මලින් අපට නයාධාරත් අපි බලාපොරොත්තුන විදියට නොලබෙනවිට අපට පේඩම අපි තාමත්ම අසරන තත්වයකට දුක්ක්‍යත තත්තයකට පත්තල අති වෙනවා. පසගිය සතියක තමින්නාණඩුවේ මහමග සිගමන්යදින යාචකයක් අපි කගැන්හිගෙන මනුසෙක් රපල් විද හක් එකතකොට ලංකාවට වෙලා තිබුණ චීනේ පාසෙල් දරුවන් තමන්ට කණඩ බොන්ඩ තියෙන දේවල් වොලින් පාසල් කාේදී ඔඋන්ට යම්මයම් දේවල් කෑමබීම සඳහ ලැබෙන දේවල්ලොලින් ඔුන් ඉතුර කරලා ඒකයම් කිසි මුදලක් ලංකාවට එවෙලා තිබෙනවා. තොත් අපිට පේනුම අපි මේ තරම් මහා බැරෑරුම් කාරී ස්වභාවයක් තත්ත්වයක් තුොලෙඉන්නේ ලෝකයේ ඉදිරේහි අපි ඉතාමත්න වසරණ ජාතියක් බවට පත්වෙලා ලෝකයේ ඉදිරිෙහි අපි අසරන තත්තිකට පත්වෙලාය කිය කියන්නේ සහරවෙලාට බොහෝ රටවල්ල වල ජීවත්තන පිරිස් අපිට විදුලිය නැතුව කණඩ බොඩ නැතුව බෙහිෙතක් හේතක් නැතුව මහපාරයනි තරම සටන් කරන පිරිසක් බවට තමයි බොහෝ වෙලාවට හඳුම්ලා තිබෙන්නේ. එන්සා පිේ ජීවිතවලින් ඔයත්තන්ගේ ජීවිතවලින් අපේ මතු පරම්පරාවේ දරුවන්ගේ ජීවිත වලින් බොහෝවෙලාට වන්දිගේ වන්න සිදවලා තිබෙනවා. එනිසා ඔබටත් මටත් සමහර වෙලාවට ගැටලු කාරී පශ්නකාරී සභාවයන් තුළ කරන්නට කියනට කිසිම දෙයක් ඇත්තේ නැහැ. අපිට අපේ ජීවිතය තුළ එක්තරාකාරකට අපි අසරණයි ඔබට ඔබේ ජීවිතය තුළ අසරණයි. සමහරවෙලාවට ඔබ ඔබේ නිවසේසිට ඔබ වැඩිහිටියයෙක් විදියට අම කෙනෙක් තාත්ක් කෙනෙක් විදියට අපේ ආජිකෙනෙක් සීය කෙනෙක් විදිට වේඩ පුළුවන්. ඔබ ජීවිතේ බොහෝ කාලයක් ඔබ ගිවල තිබෙන්නේ. ජීවිතේ බොහෝ කාලයක් ගේෙවපු ඔබ සමහරලාට විවේකව ඔබේ නිබසය ඔබේ කාලයේ ගත කරනවා. ඔබට සමහරවෙලාවට මේ ලෝකේ පිල්ලිබඳව බොහෝදේල්ල අත්දැකළ. ඔබ දරුමල් ඇති කරලා මුුණුපොරු මිනිවිිය නැති කරලා ජීවිතේ සැඳෑ සමයේ ගතකරන කෙනෙක් වඩ පොළුවන්. පිනත්නීට මෙපිටිංග මේ ජීවිත අරගලයේ තුළ ජීවත්තන බොහෝ දෙනෙකුම් ජීවිත විිඳවීම්මල සිද්ද වෙනවා එනිසා අපට මේ කාරණාවේද මා සඳහන් කරන්නේ අපි එක්තරාකාරයකට අනාත භාවකට පත්වෙල අතිබෙනවා ලොවතුරා බුදුරජණන් වහන්සේ සනාතන ධරම තුළොබට අවධහරණය කලාා මේ ලෝකයේ තුළ අපට අපේ ජීවිතයට ලොකුම රැකවරණයක් විදිරමා සඳහන් කළේ මේ ආධ්‍යාත්මික රැකවරණෙන් අපි ලගා කරගත යුතුම වෙනවා අනිත් කාරණාාව තමයි ලෝතුරා බුදුරජණන් වහන්සගේ ධර්මීය අපි ජීවිතයට තියන කල්්‍යාන මිත්‍රයන් වහන්සේ විදිහයටත්. එවගේම හැම අවස්ථාවක දීම භාග්‍යතුන් වහන්සේගේ උතුම් බුද්ධ වච්චනයම පෙන්න්නත්න අපි මිනෙහි කරන්ඩම අවශ්‍ය වෙනවා. ඒ ධරම මනසිකාරය අත්්‍රිශයෙන්ම වැදගත්වෙනවා මේ ජීවිත අරගල ඒ තුළ. අපි බලාපොරොත්තු නොවනාකාරයකට මෙමිනි ප්‍රශ්න ගැටලු බොහමයක් දෙවල් ඇතුවඉඩ පුලුවන් මාබට මුල්ලිමුත් සඳහන් කලාාකාරයකට අනාගත කාලෙත් මීට වඩා තවමාස ගරණාවක් යනකං අවරුද්දක්දිකක්තුනක් යනකං වඩ පුළුවන් අපට බොහෝ ගැටලු ප්‍රශ්ණ ගැටලු ඇතිවන්න පුළුවන්. ඒනිසා අප වහා වහා හැකි පමණින් අපි සිත කුසලය කරෙහි යොමු කළ යුතු වෙනවා. මේ අධ්‍යාත්මි ැවරණ තාමත් වැැදගත්වෙනවා එනි සෞබටමා සදහන් කළේ හැකිතාක් දුරට තමන්ගේ බත් පිල්ිවෙත් ඒවගේ අනික්පුත්තිේ කටේතු වැඩි වැඩීෙන් ඔබ සිද්ධ කරට පිරිස් සූත්‍රදේශනාවන් වැඩියෙන් ස්ජායනා කරන්නට ඒ ශක්තිය මේ විශ්වයට මුදාහරින්ට ඒ ශක්තිය මේ විශ්වයට මුදාහරන විට සම්යධරෘෂ්ටික දෙවියන් පවාපට බලන්ට පුළුවන් රැකවරින් ලබාගඩ පුලුවන්. අනික් පැත්තිං පුළුවන්තරං භාගිතුන් වහන්සගේ ධර්මය අපේ ජීවිතයට සමීපර ගණ්ඩම භෞෂ්‍ය වෙනවා. එනිසා ධරම මනසිකාරයක් ඇතිකරගත් තර පස්සේ මේ බොහෝ ප්‍රශ්න ගැටලු ඇති වෙනකොට අපිටඒ පිළිුඳු හිතල අපේ හිත හතාගන්නට නැකිය ාවක්තියෙනවා. ජීවිතයේ වෙන කිසිමදයකින් හිතහදන්න බෑපින්වත්න්නේ සිත සකස්කරගැනීමේ වැඩපිළිවල තියෙන්නීම ධර්මය තුළමයි. මාදැන් ඔබට අද මේ දේශනාවට පාදකි විච්චි කාරණාව පිළිබඳව නාමුලින් බට සාකච්චා කරන්ට කැමැති. මා මුලින්ම බඩදේශනාවට පාදක කරගත්තේ, සබ්බි කන සූත්‍ර දේශනාව, සංගිතුන් නිකායේ පළවිනි භාගි දෙවතා සංයුත්තයේ සඳහන් වන කොටසක්. ලොෞතුරා භාගිතුන් වහන්සේ පින් මත්නී ඔබටයිම මේ දේශනා කළේ සබ්බිරීව සමාසේත සබ්්‍යිකුබ්්‍යේත සත්වන්. සතං සද්ධම මං්ඥාය සබ්බ දුකා පපුච්චතිී සත්පුරුෂයන් සමගම ජීවිතයේ එකසුවෙන්ට සත්පුරුෂයන් සමගම තමන්ගේ මිත්‍ර සමාගම ඇති කරගන්ට මේ සත්පුරුෂයන්ගේ සද්ධර්මයේ දැනීමෙන් ඔබටබේ ජීවිතයේ දුකින් මුදාගන්නට පුලුවන්කමක් තිබෙනවා තතාගතයන් වහන්සේ පෙන්වත්න අවධාරණය කළේ සත්පුරුෂයන් සමගම එකතුවන්ට සත්පුරුෂයන් සමගම මිත්‍ර සමාගමක් ඇති කරගන්නට සත්පුරුෂයන් ඔබට ඔබේ ජීවිතයේ තියන දුක නිවාලන්ට පුළුවන්ක මක්තිබෙනවා. සත්පුරුෂයන්ගේ ආශ්‍රය සත්පුරුෂන්ගේ සේවනය සත්පුරුෂයන් සමඟ ජීවිතය ගත කිරීම ඔබට ඔබේ දුක නිවාලන්නට තියන මගත් විදියට තතාගතයන් වහන්සේ මෙතනිද අවධාරණය කළා. මාාවට සඳහන් කරන්නේ මෙතන සත්පුරෘුෂයන් විදිටම මේ කාරණාව පැහැදිලි කරනිට පින්මත්න්නේ. මෙි ලකයේ තුළ සත්පුරුෂයෝයා ගණ්ඩ ඉතාමත්මා පහසොයි ලෝකේ මොනතර මිනිුස හි අත්තේ මනිසුන් ොල තිේන භාවිය තත්යේ බහුසයෙන් රසෙනවා. අද සමහර වෙලාවට ඔබට ඔබේ ජීවිතේයට ඉතාමත්ම හොඳ කල්්‍යයාාන මිත්‍රෙක් විට මොගහෙන කෙනා. ඔබට සමහල්ලාට ජීවිතේ ඕනම වෙලාවකදවනම් අවස්ථාවකදී උ දව්වක් උපකාරයක් කරන්නංයයි කියලා ඉදිරිපත්වන කෙනෙකුන්. ි කාලයක් යනකොට වෙනස් සෙන්ඩ කොළවන්. ඒ නිසා ඔබ ඔබේ ජීවිතේ තුොළ කවදාවත් වෙනස් වෙන්නේ නැති කොදම කල්ලාාන මිත්‍රියයා විදිර තෝරා ගතය ුතුව වන්නේ ලෝතුරා බුදුරජණන් වහන්සේමයි. මයිකාරණාව ඔබට සඳහන් කරන්නේ ඔබ ජීවිතයේ ඉපදුච්චි දවසේ ඉඳලා මරණයට පත්වෙනකම්ම ජීවිතේ හැම දාමත් ඔබට ඔ සමීපීසිටින්නේ ලොෝතුරා භාග්‍යතුරන් වහන්සේමයි. පතාගතයන් වහන්සේගේ බුද්ධ චරිතය හැම පැත්තකින් බලපුහාම භාගිතුන් වහන්සේ ජියමාන වැඩ නොසිටියාත්න් පතාගතයන් වහන්සේ ගැන හිතනකොට කල්පනා කරනකුට භාගිතුන් වහන්සේගේ උතුම් ගුණියන් සහිපාත් කරන විට පින්වත් ජීවිතය කවදාවත් අපට තනික මක් දැනින් හැ. ලෞතුරා බුදුරජරණන් වහන්සේගේ උත්තුම් සද්ධාරමය මෙනෙහි කරන විට ධදරම නස කාරයක් ඇති කරගන්නාවිට දම්ම විචයි බොෝජ්ජංගය අපේ සිත්තුල ඇතිකරගන්නාවිට කබදාවත් අපි ජීවිතයේ අනාත භාවිට පත්තිඉන්නහැ. මබට සඳහන් කරපු කාරණාව තාමත්ම වැදගත්වයෙනවා ලොතුරා බුදුරජණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩඉන්න වෙලාවකදී ඉතාමත්ම චබිවර්ණයෙන් යුක්තව එ වනත ූප සෞන්දරින් යුක්තව දේවතාවන් ත්‍රි කාලයේදී භාගිතුන් වහන්සේ සමීපේට පැම්මිනිල්ලා භාගිතුන් වහන්සේ වැඩන්න ප්‍රදේශයම ආලුකක්මක් කරමින් එකත් පසක මේ පිරසඉදලා තතාගිතැන් වහන්සේ සමඟ ඉතාමත්ම හොඳ සමීප සකච්ජවක් ඇතිවෙනවා. හැම දෙවිකෙනෙක්ම සඳහන් කරන්නේ මේ සත්පුරුෂයන් සමගම ජීවත්තෙන්ටනේ සත්පුරුෂයන් සමගම දැනගන්ටඕන කටේතු කරන්නටඕන. සත්පුරුෂයන් සඳහන් කරන සද්ධර්මය ස්වය කරන්නට නෑ ඒ ස්්‍රවනය කරන හැම වෙලාවක් තුළදීම යට කවදාවත් පිරහීමක් ඇතිවෙන්නේ නැහැ ඒ විත රක්මන මේ යට කවදාවත් තමන්ගේ දියුණුවක් අඩාලවෙන්නේ නැහැ. පිරිහෙන්නේ නැහැ ඒවගේම දියුණුව අඩාල වෙන්නේ නැහැ. මේ පිරිියෙන්නේ නෑ යයි කලා කෙනෙකත් එවගේම යම්විධියකින් දියුණුවක් ඇති නොවෙන්නේ ඇයි කලකෙන කාරනවත් ඉතා ඇතිගත්යෙන්වා. සඳහන් කළොත් මේ සත්තුෘෂයන් සහ එවගේම මේ සද්ධර්මය තමන්ගේ ජීවිතයහි ඉතාමත්ම හොඳ මිත්‍ර සමාගමක් පවට පත් කරගත්ත කෙනෙකුට කබදාවත් තමන්ගේ ජීවිතයෙහි පිරීමක් ඇතිවෙන්න . එන්ට එටම තමන්ගේ ජීවිතය තුළ දියුණුවක් ඇතිවෙනවා අභියුරුධයක් ඇතිවෙනවා. මේ එක්තරා දේවතාවේ කියපු කාරණාවක්. මේ තවත් දේවතාවෙක් සඳහන් කරනවා සත්පුරුෂයන් සමග ජීවත්වනහා සත්පුරුෂයන් සමග කල්්‍යානනි මිත්‍රයන් බවට පත් වෙලා කටේතු කරන විට එට ප්‍රඥ්ඥවක් ලැබෙනවා. පින්නත්න්නේේ කාරණවත් ඉතාමත් වැදගත්වෙනවා. මේ තවත් කෙනෙක් සඳහන් කරනවා මේ සත්පුරුෂයන් සමගම ජීවිතයේ ගත කරන විට සත්පුරුෂයන්ගේ සමාගම කෙලා කියයන්නේ. මනුෂ්‍යෙක්ට තමන්ගේ ජීවිීතයේ තුළ තිබෙන්නා වූ සෝකය දුරල්ලන්නට පුළුව අකමක් තිබෙනවා. සෝක කරන මිනිසුන් අතර සෝක නොකර ජීවිතය ගත කරන්නට හැකි අවක්ති වෙනවා. ඇත්ත. ඔබත් මමත් මේ ජීවිතයේ තුළ හැම වෙලාවක් තුළදීම පින්මත්න ඔයාගන්නේ සකස් කරගන්නේ මේ සෝක නොකරන මිනිසුන් අතර මමත් සෝක නොකර ඉන්නට අඩන්න වැලපෙන ලෝකයක් තුළ අඩන්නේ නැතුව වැලපෙන්න්නේ නැතුව ජවිත ගත කරන්න පුළුවන්න. සෝකයේට පත්වෙලයින්න මිනිසුන් අතර අසෝකව ජීවිතය ගත කරන්න පුළුවන්නම්. දැඩි පීඩනකාරී සභාවට පත්වෙලා මානසික ආතතිං ජීවත්තන මිනිසුන් අතර මානසික ආතතිකින් තොරව ජීවත්තෙන්ට පුළුවන්නම් ඒ මොන තරං ශිීවිතය වටිනවාද. එනි සමයේ දෙවියන් සඳහන් කරන්නේ මේ කාරණවිතාමතව වැදගත් සත්පුරුෂන් සමඟ ජීවිතයේ ගත කරන විට සත්පුරුෂන්ගේ ආශ්‍රයා සමගම තමන්ට තමන්ගේ ජීවිතයේ තුළ සෝකයක් නැතුව ජීවිතය කත කරන්න පුළුවන් තවත් දෙවිකෙනෙක් සඳහන් කරනවා මේ සත්පුරුෂයන් සමඟ ජීවිතය ගත කරන්නගොට තමන්ගේ නෑයන් අතරත් බැබැල මේකින් යුක්තව කටයුතු කරන්න පුළුවන් පින්වත්නේ අපි දන්නවා සාමාන්‍ය ගැමි විවාහරය කියම නක්ති වෙනවා කියවන තමයි නෑයි වේයි දෙන්නම එපායයි කියලා කියනවා මේය කරන්නත් අපි කනේකමයි නෑය කරන්නත් අපි කනයකමයි. න අපේ ඥාතිී මිත්‍රාදිීන් සමඟ තමන්ගේ ජීවිතයේහි විිෂ්ට මනස්සෙක් බවට පත්වෙල ජීවත්තෙන්ට පුුවන් මබට අවධාරණය කරන්නේ ඒ අවබෝධී තුළ ජීවත්වීම. එය සත්තුෘෂයන් සමග කාසවීවින්ම සද්ධර්මයේ තමන්ගේ ජීවිතයට ලඟා කරගඩ පුුවන් කරනාවක්. එනිසා ව දෙවි කෙනෙක් සඳහන් කරනවා සත්පුරුෂණන සමග ජීවත් වනා හම. සත්පුරෂ සමාගමත් එක ජීවත්වු නාම තමන්ට බොහෝ කාලයක් සුවසේ ජීවිතය ගත කරන්න පුළුවන්. මේ බොහෝ දෙවිවරු භාගිතුන් වහන්සේට පෙන්වත්න්නේ මේ සත්පුරෂ සමාගමත් සද්ධර්මී ශ්‍රවණයක් ඒතින මිත්‍ර සමාගේම තියන වටිනාකම පිළිබඳව තමයි එක එක දෙබිවරුන්ට දැනිච්චි කාරණාව භාගහිතුන් වහන්සේට දේශනා අක කලේමනතන් සඳහන්කදේ. තතාගතයන් වහන්සේ මිසල්ම දෙවරුන්ට සඳහන් කරන්නේ මේ ඔබ කියපු සියලුම කාරණාවන් ඇත මනුෂ්‍යකුට තමන්ගේ ජීවිතය තුළ මේ සද්ධරමය තමන්ගේ ජීවිතයට ළඟා කර ගැඩීමත් එ වගේම සත්පුොරුස සමාගමත් කියලා කියන්නේ ඔබට බොහෝ කාලයක් ප්‍රඥාවන්ත උජීවිතය ගත කරට දුකින් නිදහස්සන්ට සුවසේ ජීවත්තෙන්ට බොහෝ කෙනකුට හිතකර විදදියට තමන්ගේ ජීවිතට බලපාන. භාහිතුන් වහන්සේ දේශනා කරපු අවසාන කාරණාව. අද දේශනාවටමා පාදක් කරගත්තෙත් ඒ ගාථ පාටීම. භාගිතුන් වහන්සේ දේශනා කළේ සබ්බිරීව සමාසේත්ත සබ්ිකුබ්බේත සත්වන් සතන් සද්ධම මං්ඥාය සබදුකා පමොච්චති. ඇත්ත සත්පුෘෂාන් සගඟ ජීවිතේ ගත කරන්න වශ්‍යයයි. සත්පුරුෂ මිත්‍ර සමාගමය කෙළ කියන්න ඉතාමත් නො වටිනා කාරණාවක්. සද්ධරමිය දෙනීමෙන් තමන්ගි ජීවිතේ සිල් දුකින් නිදහස්ස වෙන ටැකියවක් තිබෙනවා. මේ අවසාන භච්චනය පින්වත් ඉතාමත්ව වටිනවා අපි ජීවත්තනමි ජීවිතය තුළ අපි බලාපොරොත්වන එකම කාරණාව තමයි අපි දුකින් නිදහස්වීම කෙළකින්න කාරණාව. තතාගතයන් වහන්සේගේ උතුම් දේශනාව චතුරාරි සත්‍යය දේශනාවර. මේ චතු්‍රාරි සතති දේශනාවේදී දුක සතතියගෙන විග්‍රහ කරන විට ජාති පිදුක්කා ජරාපි දුක්කා, ව්‍යාධි පිදුක්කා මරනම් පිදුක්කං අපියේ සම්පයෝගෝදුක්කෝ පිය විප්පයෝගෝදුක්. මේ කාරණාවන් සියල්ලම් ඇරගෙන බලනකොට මේ පංචස් කන්දී මුදදුකක්. මෙසීලම කාරණාවන් පින්වත්න්නේ මේ දුක්ක කියලා කියන වචනයට යටත් කරන්න පුළුවන්. දුක්ක කියන වචනයට ගුණු කරන්නට පුළුවන් කුමක් තියෙනවා අපට අපේ ජීවිතය තුළ ඔබට බේජීවිතය තුළ මේ තිබෙන්න්න වූ සියලුම ප්‍රශ්ණකාරී ගැටුම්කාරී ස්භාවිය තත්තය ඉතාමත්ව පැහැදිල පේනවා මි දුක්ක සත්තියට ජටත් කරන්න පුළුවන් එතකට භාගිතන් වහන්සේගේ වචන තාමත්ම පැහැදලී ජීවිතයේ පුරාවටම වෙලාගන්න පවතින මහා දුක්කදායේ ස්වභාාවයන්න ැම මහොතකම හැම නිමේශයකම ජීවිතය අපිට කියල දෙනවා. ජීවිත බොහෝ දේවල් අපිට කියලදින අවස්ථාවන් තිබෙනවා ජීවිතයේ පාඩන් ගෙනගන්න තියෙන බොහෝ දේවල් අපට ජීවිතය තුල් ලැබෙනවා සාමාන්‍ය මනුෂ්‍යයන් විදියට ජීවිතය ගත කරන විට අපිට ඇතිවෙන හැම නිමේෂයක් පාසාම අපට බොහෝ දේවල් අපිට ගෙනගන්න පුළුවන්. ජීවිතය කියන්න ක්ත්‍රා ප්‍රශ්න පත්තරයක්. හැම ප්‍රශ්යකට ම අපි උත්තර හයෙනවා. අපි හොයන උත්තර තවකාලිකයි ඔබ ලියන උත්තර තාවකාලිකයි. ඒ ප්‍රශ්න පත්තරේග තියන ප්‍රශ්නවලට ඔබ දැනීමමත ඔබේ දැනීමමත ලියන දේට අනුකෝලොව ඔබට ලකුණු ලැබෙනවා. ඔබ අඩුවෙන් දැනීමක් තිබෙන වනම් ඔ ලියන දේට අඩු ලකුණු ප්‍රණයක් ලැබෙන්නේ. මේ ජීවිතේ නැමැති ප්‍රශ්නපත්තරයටත් එක්තර ආකාරයකට බ මුණ දෙන ස්භාවය තත්ත්ේ මත ඔබට ලකුණ ෝලතියෙන අඩුවැඩි ප්‍රමාණය ඔබටම හදාගඩ පුළුවන් එනිසා ඔබ මොනතරං භෞතික වශයෙන් ලෝකය තුළ විශිෂ්ටෙක් බවට පත්තලා හිටියත් මේ ධරමය අහන ල විවිධ ශ්‍රේෂ්්‍රබල විවිධ ප්‍රාමාණික උගුතුන් බවට පත්ත ලඇති ඔබ විවිධ විෂයන් නිගනගත්ත කෙනෙ මිළමුදල් තනතුරු යානවාන බුහෝදේවල් ජේවිතේ තු ඇති එත් ඔබට ඔබේ ජීවිතය තුළ ප්‍රශ්නයකට මෝන දෙන ස්වභාවය තත්ත්වයේ මත ඔබේ තියන පෞරුෂක්ත්තය ඔබේ තින හැකියාව ඔබේ තිෙන මානසික ස්වභාවය සියල්ලක්ම අපට දැකගන්නට පොළුවන්කො මක්තයේෙනවා එනිසා පින්වත්න දුක ජීවිතය තුළ ඇතිවෙන පොට දුකට මෝන දෙෙන සවභාවය මත ඔබ ඔබේ ජීවිතය තුළ තියන පවරුෂක්තිය සහ ශක්තිය අපිට දකින්න පුළොන්ක මක්තියෙනවා සූත්‍ර දේශනාවට පාද විච්චි සබ්බි සූත්‍ර දේශනාවට පාදක විච්චි අටුවාවේ ඉහරි අපරු රණාවක් තිබෙනු. එක කාරණාව මි දේශනාවටමා පාදක කරගන්නේ අර මුදල් නමැතිතුමා සඳහන් කරපු කාරණාවනි සාමයි. ඔවු සඳහන් කළේ ලංකාවේ ආර්ථිකයේ නැමැත්ති නැව දැන් මහමුහුදේ ගිලෙන්ට ආසන්නව තිබෙන්න්නේ. ඒනිසා කපිතාන්වරයා ඉන්න කාරය මණ්ඩල ඉන්න. අනිෙකුත් සේවක වන්ඩලි ඉන්නවා මහ වුනාටුව කටහුවෙලා දැන් ගිලෙන්ට ඔන්න මෙන්න තිබෙනවා වගේ අපි ලංකාබි ජීවත්තන් හැම කෙනෙක්ම ලොක්කොම දැන් ගිලෙන්ට සූ දනන්වලලා තිබෙන්නේ. ඔහු සඳහන් කළේ මේ ආර්ථිකය නැමැති නැව ලංකාබිංම එක ගොඩගන්නෙ කොහොමද කියලා කියනෙ එකට හුන් දසාතේ කල්පනා කරනවා බිසුදුම් සෝනාය කියල සඳහන් කලා. ම ඔබට සඳහන් කළේ අපටත් අපේ ජීවිතය තුළ විදිහයට අපි අසරන්න ව නවස්ථාවන් තියෙනවා. දැ බලන්ට මේ සබබි සූත්‍ර දේශනාවය සඳහන් කරපු කාරණාවේදී ලොෝතුරාබුදුරජාණන් වහන්සේ අවධාරණය කළේ මේ මිත්‍ර සමාගමත් යහපත්තු කල්යාන මිත්‍ර සම්පත්තිය සද්ධාරමියත් කියල කියන්නේීම ඔබට ඔබ ජීවිතය දුකින් නිදහස්කර ගැනීම සඳහා තිබෙන මාවතක් විදිටයි භාගතන් වහන්සේ අවධහනී කළේ සබබිසූත්‍රරයේ සඳහන් වන අට්ටකතාවේ සඳහන්න කාරණාව හරි අපූරු කාරලාවක් ඔබ දන්නවා බොහෝ වෙලාවට මුහුදු ගමන් බිමන් යන මිනිස්සු අදටත් සාමාන්‍යයෙන් මේවෙරල කටය තුළ නිදත් වෙලා ඉන්න පිරිස අපි දන්න අපේ ලංකාවී වෙරලා සන්න ප්‍රදේශවල බොහෝ වෙලාවට ජීවත්වන පිරිස තමන්ගේ උෘතියක් විදියට මහමූදේ මහදියවට යනවා සමහරවෙලාවට මේ ධර්මය ඔ බේ කනටත් ඇසෙන අවස්ථාවක් වඩ පොළුවන්. අපි දන්නවා තතාගිතයන් මහන්සගේ ධර්මය. බොහෝ ආගම් බේදිකින් තොරෝම බොහෝ දෙනෙක් ශ්‍රභණය කරනවා. ඒ ගඉතාමත්න වටිනාකාරණාවක් අපට පිළිබඳව සමහරඇත්තු සඳහන් කරනවා. කොහම නමුත් මේ මහමුහුදට යනවිට දොහෝ දෙනෙක් තමන්ගේ විදාාගමික වත් පිලිත් සිද්ක ලයන්නේ. ඉස්සර කාලයේ නැවුලින් ගමන් කරන පිරිස දවස් ගනන් මාස ගණන් මහමෝදේ ගමන් කරනවා. අදටත් මේ මහමෝහදේ ගමන් කරන බොහෝ දෙනෙක් සිටිටවා. ලෝකී රටවල්ල මිනිසුත් ශ්‍රීලාංකකික කෙනයුත් තමන්ගේ උෘුතියක් විදියට නැවූල රස්සාාව කරන රැකියාව කරන ඒ පිරිසු ජීපත්තිෙනවා. ඒ අතිේශය එක්තරාකාරයකට අතිශය අවධනං සහගත කියාවක් විරත් එක් පැත්තිකින් සඳදහන් කන්න පුළුවන්. මහමූද ඕනම වෙලාවක රළපළුල්ුවෙඩ පුළුවන් මහමමුෝදී ඇතිබෙන්න්නාව කුණාට සාගද සභාවයන් වුවට අපි මහා ගමන් කරන මහා දැබැන්ත නැව් පවා විනාශන අවස්ථාවන්ති වෙනවා. මේ කියන්ට යන්න සභාව අත්‍යත්්‍යත්වය ගේීම තමයි. එක්තරා අවස්ථාවකදී මුහුදු වෙලෙන්දෝ තමන්ගේ නැවින් පිරිසක්්‍ය ක්‍රාස කරගෙන ෙලඳටු සදා මහමෝදට පිටත්ෙනවා මහමුෝදට පිටත් වෙලා මහමෝදයේ ගමන් කරන විට අතර මගද ඔුන්ට ජීවිතය තුළ බරපතල විද්‍රයේ අකර තබබයකට මොන පාලන්න සිද වෙනවා. දවස් හතක් තිස්සේ ඔවුන් ගමන් කලාාට පස්සේ මේ මහමෝදේ මහා දීරැලි කඋන්ඩ මුණ ගැහෙනවා ඒ මහමෝදේ දීරලිත් එක්කමන ජලයෙන් මේ නැව පින්වත්නි එක්තර ආකාරගයට ක්‍රමාණුකුළලෝ පිරිට පටන්ගන්නවා. ඔබ දන්නවා එබිනි අඔවස්ථාවකදී හරි මාසරණ කත්යකට පත්තිෙනවා නැව ඇත්තවශයම පිරින්නේ නැවී තිබි කිසිදුරකින් ජලයඇතලට කාන්දි වෙනවා. ඒ පීඩනකාරී සභාවයක් තත්ත්වත් එක්කම නැව තම්පූරීම් ජලීන්දැන් ක්‍රමාණුකුලො පිරින්නෙකොට කාර්මික ශිල්පින් සිලු දෙෙන උසාහ කරම අය වලක්කාගන්නට නමුත් වලක් අගනට පුළුවක්කමක් ලැබෙන්හ. අතිශ්‍යය කේදනීය අවස්ථාවක් අපටේ ජීවිතයේ තුළ ඔබට ඔබේ ජීවිතය තුළ එවැනි බරපතලම ස්වභාවයක් තත්ත්යක් ඇති වෙනකොට මිනිස්සු ජීවිතයේ තුළ හරිම අසරන තත්වයකට පත්වෙනවා අප දන්න අය ඉතාමත්ම කේදනීය අවස්ථාවක්. ජීවිතයේ සමහර වෙලාබට එවැනි මහා කේදනියය තත්ත්වයකට බලාපොරොත්තු නොච්චි වෙලාවක මුහුණ පාන්න සිදුවෙනකොට අපට අපේ ජීවිතයේ කරගා්ඩ කිසම දෙයක් ඇත්තේ නෑ මහමෝහදක් මෙන්දට ගිහිල්ලා මහමෝහුදේදී තමන්ගේ නැවට ජලය කාන්දු වීගෙනෙනකොට එහි ගමන් කරපු හස්සීයක් විතර පිරිසකට මනොතරං දේවල් හිත නැතිද. ඔබම හිතන් ඔබට ඔබේ ජීවිතය තුළ එිනි ප්‍රශ්ණකාරී ගැටලුකාරරි භාවයක් තිබුණොත් එවිනි අවස්ථාවකදී ඔබගන්නා තීන්දුුව තීරණය කොයි වගේද. තෙරක් නොපෙනෙන මහාසාගරයට බැස්සට පැන්නට අපිට කවදාවත් පීනාගෙනට හැකියාවක් ඇත්තේ නැහැ. මහමෝදී අපිට ජලයත්තක පොරබදන්ට ශක්තියක් ඇත්තේ නැහැ. අපි සම්පූර්ම අසරන තත්තිකට පත්තිනවා. නැවට වතුර ගලාගෙන එනෙකට නැවී ජීවත්්‍ය චිබොහෝදනක් අඩන්ට බැලැපින්ට බිලාපතියන්ට පටන්ගත්තා. මේක සාමහන් නිද්දයක් අපි දන්නවා ජම් අනතුරක් අකර තබ්‍යයක් ඇති ච්චි වෙලාවලදිත් මේ විදියටම මිනිසු අඩනවා වැලපෙනවා සෝකිට පත්වෙනවා. අපි සමහර වෙලාවට ජෙවිති මහා බරපතලබිදිී කේදනීය තත්ත්වයන්ට පත්වෙනකොට අහසට අපේ දැත්්දිගු කරමින් අපි අඩනවා බැලපෙනවා සෝකිට පත්වෙනවා. මිහිකත්තට කතා කරමින් අපි සඳහන් කරනවා අපි දුක පිළිබඳව සඳහන් කරනවා. වෙස්සන්තර රජතුමා තමන්ගේ දරු දෙදෙනා දඳදුනට පස්සේ. වන්ත්‍රී දේවිය අඩන්නෙ වැළපෙන්න්නේ සෝකට පත්තිෙන්නේ අහසේ සිටින දෙවියන්ට කියමෙන්. වනේ සිටින සිවපාවන්ට කියනවා. සිවපාවන්ටත් කියලා අහන්නෙම මටවගේම දරුදුකක්ක බලරත් නැද්ද. මේවිදිර තමන්ගේ දුක ප්‍රකාශයට පත් කරනවා. අපට ජීවිතේ තුළ මහා කළභගයනයක් දුකක් ඇතිවෙනගොට. අපි, ුණගැෙන් හම මනුෂ්‍යයකුට අපි ජීවිතය තුළ තිබින්න වූ දුකවේදනාවේ සභාවයේ පිළිබඳව සඳහන් කරනවා පෙන්වාත්න. අපි ජීවිතය එක්තරආකාරයකට අනාත භාවිකට පත්වෙලා ජීවිතයේ අසරන තත්තකට පත් ජිමිනිසුන්ට දුක කියාගන්නට තැනක් ඇත්තේ නැහැම්. තමන්ගේ දුක වහුලාගෙන දරාගෙන සිටිනවා සමහරවෙලාවට අපි දුක කියාගෙන කියාගෙන යනකට ේ තියන ප්‍රශ්නය ගැටලු වහන්ට ලෝකයා සූදනන් ඇත්තේ නැහැ. ඒනිසාපිට පේනු අපි එක්තරාආකාරයකට අනාත භාවිකට පත්වයෙනවා. අපි දුක අහන්ට ඉන්න එකම කෙනා තමයි මවට සඳහන් කළේ ලොව තුරාබුදුරජණන් වහන්සේ. භාගිතුන් වහන්සේගේ ධර්මය කෙල කියන්නේ උපි දුක සනසාලන්නට ජීවිතේතියෙන හොඳම මග විදියටයිමාවට සඳහන් කරන්නේ. සාිට ක් වේදනාවක් කනගාටවක් ඇතිවෙනවිට බරපතල කේදවාාචයකට ජීවිීතය තුළ මෝන පාඩ සිදි වෙනකට ජීවිතය තනිවෙනකොට අසරන්න වෙනකොට. මුළුමහත් ලෝකයේ ඔබව අරදැලා යනකොට ඔබේ බලාපොරොත්තු සුන් වෙලා බ කටයතු කරනකොට ඔබේ දුකාහන්ර ලෝකයේ කිසි කෙනෙක් ඇත්තේ නැහැ. ඔබේ දුකාහන්ට ඉන්න එකකිනාා තමයි මාබස් නැවත නැවතත් සඳහන් කරන්නේ ලොවතු රාබුදුරජාණන් වහන්සේ. ආසාගතයන් වහන්සගේ දරමය මෙ නැවී ජීවත්තන්න බොහෝ දෙනෙක් අඩනවා වැලපින්වා සෝකට පත්වෙනවා පින්නත්න අපිට පේනවා එතන දැන් අරා අපේ ලංකාවේ නැව ගිලෙනෙකට සමානම තමයි නමුත් ලංකාවේ ගිලනකට නැව ගිලෙනෙකට බොහෝ දෙනෙක් උත්තර හොයාගෙන නවා අපිට තියෙන්නේ අපේ නැව අපි ගිලෙනවා අපි නැබ ගිලෙනකොට අපි අසරන තත්තකට පත්වෙනම. බලන්ට මේ කියන කාරණාව මොනතරං ජීවිතෙයට වටිනාගමක් න අදදිනොද කියලා කවොත් මේ නැවේ හිටපු එක්තරා කෙනෙක් එයා තමන් මේ නැව ඇතුළට ජලය එනකොට ය එක්තරයා තනෙක් ඉඳගෙන පලක් බැදගෙන යෝගියෙක් වගේ කිසිමේ හැලවල්මනක්ට ඇතුබ හෝනි ශබ්දව මූුණ දෙනවා මේ න ප්‍රශ්නයට ගැටලුවට. බොහො දෙනිෙක් වික්‍ෂිපත තත්ත්වකට පත් වෙලා මහා මලගයක් වගේ. විලාප තියෙනවා කෑගහනවා හැම පත්තෙන්ම්ම එක්තර ආකාරකර මහා බයංකර ස්වභාවයක් තිබෙන්නේ. මේ බයංකර ස්වභාවයේ තුළ දැන් ගන්නවාමී මිනිසු ඉල්ලා සිටෙන්නේ තමන් ගිජීවිතය ගලවා ගන්නා ක්‍රමයක්. මහ මුහු දක් නැද අතරමංිචි මේ පිරිස්සට එක්තර ආකාරික පිළිසරනක් ඇත්තේ නැහැ නමුත් අඩන වැලපෙන මෙල් ලෝකයේ තුළ ජීවත්තන මිනිසුන්ට හිටක් පිරනක් නැතුව ජවිතය අතකරනවිට අපට පේනවා ලොවන් කොයිතරන්නන් අසරන තත්තකට පත්වෙලාද. ඒ අත්තර අඩන මිනිසු තලයෙහි අඩන් නැතුව මේ ප්‍රශ්නයට ගැටලුවට මෝනදින්ට පුළුවන් ශක්ති සම්පන කෙනෙක් පැත්තකට වෙලායා වාඩි වෙලායිඉන්නවා. එය දහරමණ්ඩි ගොතාගෙන තමන්ගේ චිත්ත ඒකාකට තවක් ඇතිකරගෙන. යෝගියකුගේ ස්ොරෝපයෙන් යුක්තව හු වාඩිියෝ ඇග තරැකරන්නකොට අනිත් බොහෝ දෙනෙක් මහා වික්ෂිපත තත්වයකට පත්වෙනවා. අඩද මිනිසු තලේමයා ඩන්න වැලපෙන මිනිසු තලේමයා වැලපෙන්න්නේ නැහැ අහසට කතා කරල දෙවියන්ට කියන්නේ නැහැ. මිනිසුන් ඇත් විච්ිමි ප්‍රශ්ණය කුතු හලේ නිසාම ඔොහෝ ළඟට ගිල් ලහනවා. ඔබ මේ නැව ගිලෙනකොට මේ නැව ගිලෙන වෙලාවේදී ඔබ කොහොමද මේ තරං ශක්තිමත් විදියටමේට මූුණ දෙන්නේ. න්නත් නේවෙලාවේදදි හුඳහන් කරපු කාරණාව. මවබට සඳහන් කරන්නේ අපේ ජීවිතත් නැබක් වගේ ගිලෙනවා. මේ නැවක්පගේ ගෙලන නැවට නැං අපි ඔොක්කෝම හරිමාසරණයි ඔහු සඳහන් කලෙේ නැවට නගින් ඉස්සරවෙලා මම පිරිසුදු සීලයක් ආරක්ෂා කරගත්තා. ඒවිතරක් මනෙමේ මම භික්‍ෂුන් වහන්සේලාට ධානයක් පිළිගන්නලා මගේ ජීවිත රැකවරණයත් ඇතුව. මගේ සීලයක් තාරක්ෂ කරගනිමින් තමයි මම්මි නැමට නැංගේ. එනිසා මේ විලාවේදී මට අඩන්ඩ වැලපෙන්ඩ සෝකරන්ඩ විඩකඩක් ඇත්තේ නැහැ. මට මගේ ජීවිතයේ තුොල තියෙන එකම රැකවරණය තමයි මේ ආධ්‍යාත්ික රැකවරණය තමයි මේ විලාවිදි ම දැ මේ සිහිපත් කරන්නේ. මොකක්ද සිහිපත් කරගන්නේ මම කරපුමී කුසල ශක්තිය. අධ්‍යාත්මික ශක්තිය. පින්නත්නි මා ඔබට අහන්නේ ඔබ ඔබේ ජීවිතය තුළින් මේ විදියට මේ ආකාරයකට ජීවිතය තුළ කිසියම් ආකාරයක ආධ්‍යාත්මික රැකවරණයක් ඔබ ඔබේ ජීවිතය තුළ තිබෙනවාද ඔබ ආරක්ෂ කරගත්ත සීලයක් වඩ පුළුවන්ු ඔබ කරගත්ත මහ කුසලයක් වඩ පුළුවන් ඔබ ජීවිතය කවදරි දවසක තමන්ගේ ජීවිතය තුළ මත්තක හිටින ආකාරයකට ඔබ කරගත්ත කිසියම් කුෂල ශක්තියක් පුුණු ශක්තියක්ති වෙනවා නම් ඔබට ඔබේ ජීවිතය තුළ නේ හැම වෙලාවක් තුළදීම ඔබට මෙනෙහි කරන්න පුළුවන් සහිපත් කරන්නට පුළුවක් මක්තිබෙනවා. අපට ජීවිතයේ මෙමිනි බරපතල ගැටලුකාරී ස්වභාවයක් පුල වෙන කිසිම රැකවරණයක් අපටේ ජීවිතය ඇත්තේ නැපින්වත්න්නේ එන්සා ඔබ ඔබේ ජීවිතය තුල මුළ ජීවිත කාලයේ පුරාවටම ඔබ කරගත්ත යම් මහා කොසල ශක්තියෙන් ලබී ජීවිතය තුළ තියෙද පුළුවන්. මිලමුදල් තියෙනයටත් නැති අයටත් ඒ රැකවරණ එකර ක්‍රියාව පිළිබඳව මෙිෙහි කරන්න පුුවන්. සමහර වෙලාවට ඔබ ඉතාමත්ම අමහරුම අසීරම කාලපරිචක්්ෂදයක් තුළ ඔබේ අම්මතාත්තට බ සලකපියක ඔබේ වැඩිහිටියකට බ සලකපියක ෙකට ද්වක් උපකාරයක් කරපියක ලේදන්දීමමක් සිදුකරපියක කණඩබොඩ නැති කෙනෙකුට කෑමක්මීමක් ලබාදීම දුකට පත්වෙලා හිටපු කෙනෙකුට ඔබ ආදරින් කරුණාවෙන් සලකප එක කතා කරපියක එපමනක් නෙවී තවත් ඇත්තිකින් කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුළ කටින චීවර මහා පූජාවන් කර පවස්ථා එබගේම පන්සල් හදල දුන් අවස්ථා ඒවිතරක් මේ චෛත්‍ය සහ නොයිකොත්ටයතු කරපු බොහෝ දේවල්. මේ ශාසනික වශයෙන් කරපු බොහෝ කටේතු ඔබට ව ජීවිතයේ තුළ තියෙන මහා ආධ්‍යාත්තුගේ ශක්තියක් විදියටට මිනහි කරන්න පුුවන්. අත්තිශේම අමාරුම කාලාපරිච්චදයක් තුළ දුස්කර කාලපරිච්චයදයක් තුළ ඔබට පිනක් කරගන්ට ලැබෙනවා නම් ඒේ පින කවදාවත් පෙන්නවත්න අතාරන්නපා. ඔබ සමහර වෙලාවට ඔබේ ජීවිතයේ තාමත්ම දුස්කර කාලාපරිච්චයදයක් තුළ ඔබේ අම්මා තාත්තල්ලෙඩ ඇඳී තියාගන්න. ඔබේ දෑතින් ඔබට දේ කටේත්ත කරන්නට පුළුවන්නම් පුංචි කාලයේදී ඔබ හදපු වඩපු ඔබේ අම්මතාත්තා එ අම්මගේ තාත්තගේ සුවඳ ගුණේ ඔබට ජීවිතය තාමත් දෙනෙනවා නම් ඔවුන් ඔබ වු මේලෝකිට බිහි කරන්ට ගත්ත වෙහි සමහන්සේ ඔබගේ කුසපුරුවන්ඩ ගත්ත වෙෙහි සමහන්සේ ඔවුන් බොහෝ වෙලාවට අපිට පේනවා ිඳපු වීදනාවන් දුක්ක දෝමනස්සියන්ගේ තින සභාවගේ තත්තය. මේ හැම දෙයක්ම සත්පුරුෂ මනුෂකය ජීවිතයේ තුළ මතකයේ රැදිිලති වෙනවා නම් අමාරුම කලපරික්්‍යේදයක පවා ඔබට ේදී කරන්නට ලැබෙනවා නම්. සසරයේ කව දාවත් ඔබට බේ ජීවිතය පරාජිත චරිතයක් බවට පත්තෙන් හැ. ශක්තිසම්පන්න මනුෂ්‍යයෙක් බවට පත්තන්ට අධ්‍යිහත්මික රැවරණයක් ළඟාගරගණඩ පුළුවන් බොහෝ කාරණාවන් තිබෙනවා. පුංචි කාලේදී අපි දන්නුව අපේ අම්මලා සමහරවෙලාබටට ගැමි අම්මලා තුඩාක් වෙහෙස මහන්සේනවා දුක්කදාහි තත්වයට පත්තෙත්වවා. අම්ම සමහර වෙලාබට ලිපලඟ ඉඳගෙන්න කීප දෙනෙකුට බත්මුට්ටි තම්බලාදනියක. සමහර වෙලාබටට දහඩිය කඳුළු හිෙළෙනෙක කුඹරට හෝ වෙනත් තැනකට ගිහිල්ලා. ඒ වැඩ කරලා බොහෝදේවල් ඒ හැම්ම දෙයක්ම අම්මා අඩන එකත් ඒ අම්මගේ කඳුලු පිහෙදාන එකත් එ අමගේ දහඩිය පිෙදාහනිකත් එච්චීත රෙද්දින් කළලා. ඔබට පේනවෙති පුංචි කාලීදී සමහර වෙලාවට අපි චීත්‍රරෙද්දක් කරගෙන අම්මගේ චීත්‍ර යෙද්දැන්න ගත්තාම ඒ චීත රෙද්ද තුළ ඔය ඔක්කොම දේවල්ලේ කඳුළු කතාව තියෙනවා අම්මා අඩපු දේවල් අම්ම විහෙසට පත්ච්චිදේවල් ඒ රක්නේ කදු ඩගන ටච දේල් සියල්ලක්ම චිතරෙද ඇතුළෙ හිතියෙන ඒත් චීත්‍රරෙද දක් කියලා කියන්නේ අපේ අම්මලාගේ දුක් කන්දරාවක් කියන කතාවක්. අපේ අම්මගේ සාරිය කියලා කියන්නේ දුක් කන්දරාවක් කියන කතාවක්. අපේ තාත්තකි සරම කෙල කියන්නේ කමිසේ ටීසට්ික කෙලා කියැන්නේ දුක් කන්දරාවක් කියන කතාවක්. මුළුමහත් ලෝකේටම ඒ මහා අම්ම කෙනෙක් තාත්තකනෙක් තමන්ට අපේ සත්පර්ෂ ජීතයට ප ිහිත න කල්පනර න. අපි කියන්නේ බෝසත් කෙනෙකු යේ ගතකුුණ අපි අමලතාතලගේ ජීවිතය තුළ තිෙනවා. මහා බ්‍රක්්මියගේ ගතිකුණ තිබෙනවා. එන් සපින්මත්න අපි අත්තිශයේම අමහරු කාල පරච්ච දෙයක් තුළ අපි එවැනි කටයුත්තක් සිද් කරනවා නම් පලොෞතරා බදුරජාණන් වහන්සේ දේශනා කළේ දෙවියන් පවා එවැනි පිරිසකට තමන්ගේ ජීවිතයේ ආශිල් වාදීකරනවා යයි කියලා. අපි බෞතික වශයෙන් අපි මොනතරන් ඉහල තලේකට ගේලා හිටියතුන් අපි ආධ්‍යාත්මික භශයෙන් අපේ ජීවිතය තුල පෙරීහිලානම් ඒ ජීවිතය කවදරි දවසක පෙන්වත් අපිට නි බණඩ සිදවරීමවා. එනිසාබ බලන්ට ඔබට ජීවිතයේ පිනක් කරගන්ට ලබාදිලතිෙන අවස්ථාවක්. අමාරුවෙන් හරි එිනි කටත්තකට ඔබේ ජීවිතය අත හනුවනං උදවප කරනවනන් ඒ තමයි ඔබට කර්මය විෂන් ගෙනදදිලතියරන්නේ පිනක් කරගන්ට මේ සසරෙන් ගොඩයන්ට. ඒනිසා අපට අපේ ජීවිතේ නොයෙක් ආකාරයෙන් විවිධ කුසල කරමයන් කරන්න පුළුවන් අවස්ථාවන් තිබෙනවා. අප දන්නවාම ශ්‍රාවක පින්න්නවත් පිරිස බොහෝ සේන් අපේ ශාසනික කටයුතු සඳහා හැම විරස්ථානකර උදෞ්ප කාරලා තිබෙනවා. අපිකරපු බොහෝ පුන්නේෙ කටයුතුටත් උදව්පකාරලා තිබිවා දැන් පෙන් ස්වාමින්න් වහන්සලට පූජා කරන්නට අවශ්‍යන කටේතු සමරයඇත්තු සිදුකර යනු. උබස්සිල දිනාට මී ජීවිත. රැකවරණයක් ආධ්‍යාත්මික රැකවරණයක් බාට පත්තිනො කාල පරිච්ෂේ දේ ඇතුළ මේ නැබ ගිලෙනෙකොට ඔබට මේ ශක්තිය තමන් ජීවිතය ො සිහිපත් කරන්න පුළුවක්මක්ති බිෙනවා. පින්නත් නැපිට පේනවා නර එක තැනක. තමන් කිසිම ප්‍රශ්නයක් නැතුව ගැටලුවක් නැතුව. තමන් කරගත්ත කුසලේ පිළිබඳව හිතල කල්පනා කරලා අර පුද්ජලයා යික්තැනකටලා දහර මණ්ඩිකුතාගෙන වාඩිවිුල න්නවා. හේතුව මොකද මේ නැබ ගිලීගෙන යනකොට මම අම්මටක්තා කල්ලා තාත්තටකතා කළ දරුවන්ටකතා කල්ලා. ඥාතීන්ට කතා කලා හිතමුතුන්න කතා කරලා මෙයින් රැකවරණයක් අපිට ලබාගට හැකියාවක් ඇත්තේ නැහ. ඒ රැකවරණය ඒ අවස්ථාව මනුෂ්‍යයකට ජීවිතය තල උදාවවෙන්නේම මේ ආධ්‍යාත්මි කරැකවරණය තුළයි. ජීවිතයේ මරණය පෙනනිිපෙනී මරණය තමන්ගේ දෑස් අභියස. අපට අපේ ජීවිතයේ ශක්තිමත් පිදිටම කටේත කරන්න පුළුවන්න්න මුහ දෙන්නට පුළුවන්ක මක්තිවෙනවා නම් ඒ ජීවිතයේ කොච්චර වටිනවාද. ඒනිසා ඔබට බදුහාබරන්ගේ ධර්මේ කෙලා කියන්නේ සැබෑම කල්ල්‍යයාන මිත්‍රේ. භාගිතුන් වහන්සගේ ධර්මය කෙලා කියන්නේ ඔබට ප්‍රඥාව ලඟා කරගන්නඩපුලන් කෙනෙක්. තතාගතයන් වහන්සගේ ධර්මය කලා කියන්නේෙම ඔබබු දුකින් නි දහස් කරනතියෙන මගක් හරබොහෝ දෙනෙකොට සඳහන් කළේ මම මේ විදිර සීලි ආරක්ෂා කරගත්තා. පංච සේලය මම ආරක්ෂ කරගත්ත. ඔහු සඳහන් කළක් ඔබ සියලු දෙනාටම මම මේ කියපු සීලේවට මිනෙහිරලාදදින්න. ෙන කිසිම දෙයක් ගන මේ වෙලාවිදී ඔබ කල්පනා කර්ඩෙ පාහියි ඩිපා ඔබට තිබෙන එකම කාරණාව තමයි මේවිලාවිදි මේ ධරම මනසකාරය තමන්ගේ ජීවිතය තුළැති කර ගැනීමින්. එනසාහු සීය සීය පිරිසට බෙන් කරලා මේ පන්සිල් ගැන කියලා දෙනවා. බොහෝ දෙනිකුගේ දනහිස දක්වා ඒවගේම නාබිය දක්වා උරපිදේශය දක්වා බෙල්ල දක්වා කටදක්වා මයාදි වශයෙන් මේ අටකථාව සඳහන් කරනවා. තමන්ට මේ උසලයේ පිළිබඳව මිෙහි කරගන්නඩ කිව. මිනිසු මරණයට පත්වුණා. ජීවිතේ මොනතරං අපි සටන ගිනිච්චත් පෙන්වත්න්නේ මේ ජීවිතය අවසාන සටන නිමහබට පත්තෙන්නේ මේ අරගලයේ නිමාවට පත්වෙෙන්නේ මරණයෙන්. මරණයෙන් මෙපිට කරන අපි බොහෝ අරගල තුළඒ අරගලයන් තාවකාලික වශයෙන් මනුෂ්‍යකුට තියෙන්න පුළුවන්. නමුත් මේ මරණය තමයි අපේ අවසාන සටන බවට පත්වෙන්නේ. ඒ සම අය මරණයට පත්වෙනවා ඒ මරණට පත්තිෙන් යවසං සටන් බිමේදී තමන්ගේ මනසට දැනෙන්නේම අ සීලයේ පිළිබඳ මිනිහි කරප එකක් කුසලේ පිළිබඳව මිනිහි කරපි.ඒ සැවෑම මනුෂ්‍යක්ගේ මනුස චිත්ත සන්තානය තුල්ල තිබින්නාාවූ යහපත් කුෂල ශක්තිය පිළිබඳව කුසල කර්මය පිළිබඳව වූ මිනහි කරනවා. ඒ මිනෙහි කිරීම නිසාම ඔන් මරණට පත්තිෙනවා දිවී ලෝකයේ දිවි සම්පත් ලබාගන්නවා මේක අට්ටකතාවල සඳහන් වන කාරණාව ලෞතුරා බුදුරජරණන් වහන්සේ පින්නත්ඥපිට පේනවා මේ කාරණාව යවධාරණය කළින් ජීවිතයේ කවදාවත් ඔබ අසරන තත්තකට පත්තෙන් එපා. ජීවිතයේ අසරන තත්තකට පත්ත නෙම මොහොතක් ආසාම ඔබ ජීවිත අනාතෙක් බවට පත්වෙනවා. තතාගතයන් වහන්සගේ ධර්මිය ඒ ධර්මමනසිකාර ඇති කරගන්නකොට. උල් ලකුසල් කරමේ සාහනිෙකු සීලදවල්බෙනිවඳ වනේ කරන විට බ ජීවිතය අසරන තත්තකට පත්වෙන නැහැ ඔබ මේ ජීවිතය බමේ ගෙවන්නේ සංසාරිතල කරපු කරමයක් අපි හැමකිෙනටම ලබිචි කරමයක්ති වෙනවා. කම්මන් සච්චේ විබඳ ජදිදං හේන පනීතතා. අපි ඔක්කෝගේම තියෙන උස්පහක් බේදය බොහෝ දේවල්ල අපිට මැනල කරල්ල දෙන්නේ සංසාරේතු ල අපිට ලැබිච්ි කරමයේ විසින්. ඔබ බොබේ නිවසේ ජීවත්තනවිිට ඔබ සහෝදර සෞදරියන් පස්සාහහි දෙෙනෙක්කොබ ජවිතය ගත කලත් ඒ ජීවිතය ගත කරන බ සේලු දෙනාටම බිවිධ ගති ලක්ෂණ ස්වභාවයන් තිබෙනවා. බිවිධ මනෝභාවයන් තිබෙනවා. අපි එක අම්මගේ එක තාත්තකි දරූභාවට පත්ව වනා නම්. අපි ඔක්කෝගිම එකම සුරූපයෙන් අපේ හැඩුවරු කම්සානිිකුද්තිවල්තියෙන්ටුවන්. ගතිගුණ තීන්ටොල නෑපෙන් නොට හිම දෙයක්ක් ඇත්තිේනේ. බොහෝ දෙනෙක් අපි වෙනස්. සංසාරේයේ තුළ ඔබ කරපු කුසලාකුෂල් කරමයන්ට අනුකූලව ඔබේ බෙදීමම ඔබි ජීවිතය තුළ ඇතිතුල තිබෙනවා. කෙනෙක් ඉතාමත් හොඳ මානුසක ගුණංග තියෙනකොට. ඒ පවුලිම කෙනෙක් ඉන්නවා තමන්ගේ සහදරෙක සහෝදරයට තාමත්න නපුරු දුෂ්ට ගතිගුණ තියෙන පිරිසක් කෙනෙක්. ඒනිසා බිම්මංගලකට හෝ සමහරවෙලාවට මරාකයා ගන්නා පිරිසක්. ඒ විතර ජීවත්වෙෙන්නේ ඔවුන්ට සංසාරයේ තුළ අපිට උරුම කරලදදිීලා ති බච්ච කර්මත්ෙක් එනිසා මේ ගෙවි අන්න ජීවිතය තුළ බොහෝ වෙලාවට අපි එක්තර ආකාරකට මේ යථාර්ථය දකිනකොට හරිර කල්පනා කරලා බලන්න විට අපි ලෝකී සැබෑම ලෝකයක් තුළ නෙමේ ජීවත්තයෙන්න්නේ. මුළු ජීවිත කාලයේම තේරුම් ගන්ඩ බැඩුව සමාල්ලට ජීවත්වයෙන්නේ. ොලි ජීවිත කාලයේ පුරාවටම අපි උත්සාහ කරන්නේම ඉතාමත්ම සතුටින් ජීවිතය ගත කරන්න කියලා. නමුත් ඔබ පිටත්තින් ඉතාමත්ම හොඳ මහුණක් ලෝකයට පෙන්නවාට ඔබට ඔබේ ජීවිතයේ තුළ සැබෑලෙසම ඔබ පෙන්න්නන චරිතය නෙමෙයි ඔබේ ජීවිතය තුළි තියෙන්නේ ඔබේ අභ්‍යන්තරක වශයෙන් ඔබේ බාහිර වශයෙන් ඔබ ලෝකයට පෙන්නන මුහුණ වහිනාවෙන එක ඔබ කතාකරන එක ඒක නෙමේ ඔබේ ජීවිතය තුළ තියෙන්නේ ඔබේ සැබෑම අභ්‍යන්තර ජීවිතය තුළ වෙනත් කෙනෙක් ජීවිතය ගත කරන්නේ එනිසා අපි බොහෝ වෙලාවට අපි හැමවෙලාවක් තුළ දේම අපි ආ්‍යන්ත්‍රක තත්තයේ තුළ අපි ජීවිතය තුළ අපි ගත කරනවා මේ ගත කරන ජීවිතය තුළෙේ විඳවන ස්වභහාවේ සාහි්‍යයලු දේවල් ඔබ ඔබ ජීවිතය තුළ ඔබ දරාගෙන සිටිනවා ඔබට තියෙන ප්‍රශ්න සහ ගැටලු සහ විසදාගන්ඩ බැරි බොහෝ දේවල් ඔබ අන්නායට සියල්ලක්ම ප්‍රකාශයට පත් කරන්නේ නැහැ ඔබ මහිතන්න්න කල්පනා කරන්න ඔබට ප්‍රශ්න රාසියක් තිබෙනවා ප්‍රශ්ු රශයම සියල්ලක්ම ලෝකය ඉන්න මිනිසුන්ට අපි කව්වට අපිටයින් පිළිතුරක් ලැවෙෙනි නැහැ. ඒනිසාබ ප්‍රශ්නයක් ගැටලුවක් තමන්ගේ මනසතුළල් රඳවා වගෙන සිටීම. ඒ නිසා සමහර වෙලාවටේ ප්‍රශ්නය ගැටලුව බොහො වෙලාවට අපි මනසදළ තියා ගන්නකොට. අපි ඒවා පිටාර ගලන්ට පිවිජසුරූපයේ ක්‍රමයන්න අපි පාච්චි කරනවා උදහරණයක් පිදිට ඔබෙහිතන්න කල්පනා කරන්න. අපට අපේ ජීවිතය තුළ මේ තත්තේ තමයි බුදුරජාණන් වහන්සේ අපට පැද දෙ කරන්නේ. අවිද්‍යාව තුළ මනුෂ්‍යා ජීවිතය තුළ ගත කරනවා එකළ පහැදි කරන්නේ එකයි. බොහෝ වෙලාවට අපිට අපේ තුළ තිබෙන්ව පීඩන කාරී ස්භාවය අපි විවිධ තැන්වලද පිට කරනවා. එක්කෝ සමහර වෙලාවට ඔබට ඔබේ ජීවිතේ තුළ බාඩන එක වැලපෙනක සෝක කරණයක් කරනවා. තවත් වෙලාවකට ඔබ දෙැඩී ආවේක කාරී විදියට කටයුතු කරනවා වත් වෙලාවට බහුද්ද කලාව ඉඳගන්න ඔබට මනසට දැනනව පීඩන කාරි සභාවිව දරාගෙන සිැටිනවා. ඔබම විඳින ස්භාාවේ තත්වේ ලෝකයේ දකින්නේ නැහැ හැබැයි ඔබ ඔබම ඒ පීඩනය බොෝ වෙලාවට ඒ හැගීම් ඔබේ ජීවිතය තුළ ඉතාමත්ම අමාරුවෙන් අපහස වට තද කර නොබී ජීවිත අගත කරනවා. ඔබ දන්ම බොහෝ වෙලාවට මේ සවහාවේ තත්වේ මනුෂ්‍යයකට ජීවිතය තුළ ඇතිවෙන්නේම ඉච්චා බංගත්තේ තුළමයි. එඒනි සම චා ංගත්තය තුළම අපට අපේ ජීවීතයේ තුළ බොහෝ ප්‍රශ්ණ ගැටලු කාරි සභාවයන් නැතිෙනවා. මොකක් ච්ා ංඟගත්තයේය කල කියන්නේ අපි කැමති දේවල් අපිට නැතිවල එනස්වභාවය. මේ කැමති දේවල් නැතිවල එන ස්වභාවය බොහෝ වෙලාවට අපිට පේනවා තමන්ට ඉච්චා බංගත්යක් ඇතිවෙන කාරණාවක්. අපි පින්වත්න ඊළක දවසේදී මේ කාරණාව පිළි බඳව අපට තුළල් ලෙස් සාකචා කරන්න පුළුවන් මක්තිදය. එනිසා අපේ ච්චා ංගත්තය තුොළ තමයි අපිට මේ ප්‍රශ්නකාරී ගැටලුකාරේ සභාවයන් බොහොමයක් තෙවල් ල අපි ඉන්න. ඒවත් හද කරගෙන ඉන්නේ දරාගෙන සිටෙන්නේ. එතකොට අපි පේනවා එක්තරා ආකාරයකට අවිද්‍යා සහගත ලෝකයක් තුළ අපේ ජීවිත්‍ය අපි ගත කරනවා මේ අවිද්‍යා සහගත ලෝකයේ තුළ ගතකරනමිට අපට පේවා මනතරම් පීඩාකාරේ සභයක් ජීවිතය තුළ තිබෙනවා අද කියලා. හනිසා ජීවිතයේ අපි හැම දෙයක්ම පින්වත්න්නේ. ජීවත්තන කාලාපරච්චේදයත් තුළ අපි හොඳට කළමනාකරණය කර ගණ්ඩ වශ්‍යවෙනවා. අපිට තිබින්න දී අපිට ලැබෙන දී අපි කළමනාකරණය කරගන්න වශ්‍යයනවා. පවල් ජීවිතේ තුල තිබෙන්නාවවෝ දී අපි හරිට කළමනාකරණය කරගන්න වශයවා. අනෝනේ අවබෝධය විශ්වාසය එවගේමයි සාකච්ඡාව ඉතාමත්ව වටිනව පෙන්වත්න සහර කාරණාවන් පිළිබඳ අප පි සාකච්ච කගඩ වශවෙනවා. මේ හැමදියක්ම බොහෝදේවල් අපි කරන ගමන් අපි ජවිත අර ආධ්‍යාත්මික කළබනා කරණී තාමත්ත වටිනවා මිනිස්සුන්ගේ ජීවිතය තුළ මේ ආධ්‍යාත්මික කලබනා කරනය නොල්ලැබෙන විට එතන අපට ච්චා බංගත්තිය ඇති වෙනවා ඒ ච්ඡා බංගත්තියේ ඇති වෙන විට පිට බුළු ලොකු විහාාල පීඩනයක් ඇති වෙන ආතතියක් ඇති වෙනවා. ඒ පීඩනී ආතතිය සමහර වෙලාවට අපි පිට කරනවා අපට පේනවා අපි තරහියින් ඕපින් වයිරෙන් ඒ මනත්තං විධාකාරවිදිී බාන්්ඩ් විනාසකිරීමෙන් සමහලට බින්නැතන අත්තල දාලයමින් අවස්සානීද අපි සමහර වෙලාවට සේදීවි නසාගෙනමින් පවා මේ ච්චා බංගත්තයේ ප්‍රකාශයට පත් කරනවා. එන්සාපිරනවත්නේ අපි හොඳ ආධ්‍යාත්මික රැකවරණයක් මේ කකාලාල පරිච්චිදී තුොළැති කරගන්න වශයනවා. ලංකාව නැමැති ආර්ථි ආර්ථිකය නැමැති නැව ගිලීගෙන යනකොට අපිට ගිලෙන්න්න්න ළුවක්මක් එඇවෙහැ අපිඔක්කො මරණට පත්වෙනවා. එහෙත් ඔබට මේ අනිත්්‍යතා ලෝකයේ තුොළ සිදුවන කාරණාවන්. අපිට ැයි කියල ලෝකයක් නැහැැයි කියලකිෙන කාරණාවන් බට දකින්ට බලන්ටබේ මනස පුරුදු කරන්න භශයනවා. ධර්මී ශක්ති රකවර්ණයක් බවට පත් කරගණ්ඩ වශයනවා. ලදදයකින් සතුට වේලා ජීවිතේ කත කණ්ඩ අවශ්‍යයනවා. හැම්ම දේකින් අපි ජීවිතය තුළ බලාපපුරොත්වන්නේ සතුටින් ජීවත්තෙන්ට. බසිලු දෙනාටම ඒ කාරණාව සඳහා ප්‍රඥාවම පහළ වේවායි කියලත් ප්‍රාර්ථනා කරනවා. මේ අමාරු කාලපරිච්චේදයන් තුළ බවා. හෝ හර රස්ථාන්න දෝපකාරන බ සිල දනානම. ඒ සීලු දෙනාටමත් අපි නැවත නැවත් මේ වෙලායිදිපිගනමදන් කරනවා. විශේෂයෙන් අපටත් උදෞපකාරමින් දැන් පැන් පූජාකරුවින් කටේතු කරන සිලුද නාටම. තුනුරුවන්ගේ මාශර් වාදි දුක් ගේ වා නීරග වච්චරජීවනිල බේවාගන ප්‍රර්ථනා කරන. අදත් මේ දේශනාාව සඳහා තමන්ගේ පින්වන්තු උදායිකත්තේ ලබ දුන්නා සේමලාපේ සේමලාපේ දක්කුණ අංක දෙසිය දහ අටනිවසය පදිංචි, නිල්සන් දරමසිරරි මහතා තිලකරත්න පෙේරා මහතා කෙල් විමලා නන්ද මහතා එත්තුළු සිලෝ දෙෙන ආවිශයෙන්. ප්‍රධහන අරුණ බවට පත්තලලා අඇති බෙන්නේෙන්. අපවැල් විසි පස්ස ඉදිනට යුදදි ඇති. නිෙල්සන් දරමසිරි මහතාගේ සහ තිලකරත්න පෙරේරා මහතාගේ පන්දිනය සිහි පත් කරමින් නිදුක් නීරෝගී වාසනාවන්තු පන්දදියක් ලැබිවායිකි ලාශිරවාති ප්‍රාර්ථනාකිරීම ඒ විද්‍යියටම ඔබ දෙපලට තුනුවන් ශිරවාදය. සතවර්ශාදි කාල ජීවත්වීමට ශක්තිය ධෛරිය වාසනාම ලැබේවා ධර්ම අවබධීමම ලැබේවායි කියලත් ප්‍රාර්ථනා කරනවා දයිකත්ති දැක්වූ සිරදිනාගම මියගිය දෙමවපිය නැතුළු වර්ග පරම්පරාගත නෑදෑ හිතවතුන් සැමට පින් අනමුදන් කිරීමහනිවන්සු. පැතීමත් සජිවත්ව සිටින පවල්වල සිලු දෙනාට නැත්ති එෆම් කාර්ය මණ්ලයේ සැමට ලක්ව සිදෝ වැසි සැමට දේශකනන් වහන්සුවට නිදුක් නීරෝගී සුයේ චිරජීවිනියසාහ උතුම් ධර්ම අවබධිය ්‍රාර්ථනා කරමින් තමයි අද මේ දේශනාව සඳහ පිවත් පරිස දායකත්තය දරවිය. මේ උතුම් දේශනාව සඳහා දායිකත්තිය දරම පින්නොත් තටත් මේ තතාගත ධර්මිය ශ්‍රවනය කරපු ලක්වාසී ලෝකවාසයබසිලු දෙනාටම තුනුරුවන්ගේ ආශිරුවාදෙන් යහපතක් පියවා. කායික නිරෝගිකමත් මානසික නිරෝගිකමට ලැබේවා තබන තබන පියවරක් පාසසා ගන්නාහිල නොස්මරල්ලක් පාසා. ගෙවනි විනාඩියක් තත්්්‍රරයක් පාස රත්නත්තරේ සොවිසි මහා ගුණේ ශක්තිය රැකවරණය ආීරුවාදයම මුලුමහත් දෝක්කවාස හැමදිනටම ලැබේවා ලැබේ වයිකල ප්‍රාර්ථනා කරනවා. පවතින කරදරකාරී ගැටමමුකාරී ස්භාවයක්මනින් සමතයකට පත්තෙර. හැමදිනටම යහපතරස ජීවත්තෙන්ට පින්දහම් කටුතු කරන්න දවශ කරන වාතාාවරත් ඇතිවවායික ලත පිම වෙලායිද ප්‍රාර්ථනා කරනවා. මිදේශනාවට දායිකක්ත්ය දරපු පින්නතුන්ගේ පරම්පරනගතමිය ගෙලෙන සිලදෙනටත් උතුන් තපාගත ධර්මී ශ්‍රපණය කරපු ක්වාසි ෝවාසියගේ ෞව්ලමේගෙන සිලු දෙනට පං අන ොදන්වේවා මේ පින් බල හැමදනමත් තු නිවනිින් සැසසිීම ලැබේ යි කියල ප්‍රාල්ථනා කරනවා පිෂ්ණු කතරගම සමන් බිබී සනනාදිී සිිල් පේසකි මයිසක දෙවියන්ටත් මේ ගගේවසිලු දෙනනාටමත් අපි හැමදනවත් පතන ෞධියකින් නිවනිින් සැසීමට බේවා. අකාසටhාචුම්මටා දෙවානාගාමහිින්දිකා. පຍම්තං අනුමහෝදිත්වා චිර්‍රคําම්තුළකසාසනං අखाසටඨచබුම්මටට දිීවානාගමහින්දිखा පഞම්තං අනුමූදිත්ව චిරරคําම්තුදීසනං අखाස්ඨచබුම්මටටා දේවානාගා මහින්දිිකා පුං්ඥන්තං අනුමෝදිත්වා චිරංරක්කම්තුතං සදාති හැමදිනාටම සම්මා සම්බුදු සරණයි